මධ්‍යම කඳුකරය පාරිසරික සහ ජෛව විවිධාත්මක අංශයෙන් මධ්‍යම කඳුකරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පිරිසිදු ජල සම්පතින් අනෝන මධ්‍යම කඳුකරයට ජල විදුලි බල උත්පාදනයේද ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. කොත්මලේ, වික්ටෝරියා, රන්දිනිගල සහ රන්ටැබේ යන මධ්‍යම කඳුකරයේ ජලාශ විදුලි බල උත්පාදනයට සහ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ජලය නිකුත් කරන ප්‍රධාන ජලාශයන්ය. අකණ්ඩ ජල නිපැයුමක් මධ්‍යම කඳුකරය තුළ පැවතියත් ජලය රැස්කරන ජලාශ අවදානමට පත්ව ඇත්තේ ජලාශ තුළ අවසාදිත රොම්මඩ තට්ටුවක් තැන්පත් වීම නිසාය. මහවැලි ගඟ, ඒ කියන්නේ විශාල ගංගා පතුල්වලට මේ අවසාදිත, ඒ කියන්නේ මේ ගෝදාගෙන පෙන්නේ අවසාදිත තැන්පත් වීමෙන් විශාල හානිකර තත්ත්වයක් වේවට ඇතිවෙන්න වෙනවා. පහත් බිම් වල, පහත් බිම් වල මේ ගරුවත්ව තත්ත්වය, ඒක වෙනත් මේ නායම් අවදානම්. ඒතකොට මෙන්න මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ ඇත්තනම් මේ මිනිස් ක්‍රියාකාරකම් වල තියෙන අභිධිමත් භාවය නිසා. දැන් විශේෂයෙන්ම අපි දකිනවා මේ වෙනකොට දැනට ලංකාවේ මාංශ සංරක්ෂණය සම්බන්ධයෙන් මගසිබේතු පනත වෙන්නේ මාංශ සංරක්ෂණ පනත. නමුත් මේ මාංශ සංරක්ෂණ පනත මේ වර්තමානයේට ගැලපෙන පරිදි මේ වෙනකන් යාවත්කාලීන වෙලා නැහැ. ඊළඟට පරිසර පනත, ඊළඟට විශේෂම මහවැලි අධිකාරිය පනත, මෙන්න මේ කියන පනත් කිසිවක් මේ වෙනකොට තාම යාවත්කාලීන වෙලා නැති නිසා තමයි මේ වෙනකොට ගැටලුවක් ඇති වෙලා තියෙනවා. විශේෂම මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළ අධ්‍යයනයකදී සඳහන් වන්නේ අකුරණ, කටුගස්තොට, පොල්ගොල්ල වැනි උපනගර තුර සිදුවන අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් මීට ප්‍රධාන හේතුවක් වන බවයි. මේ ප්‍රදේශයේ මිනිසු මේ ඇල දොල මාර්ගවලට අපවිත්‍ර ද්‍රව්‍ය බැහැර කරන එක, ගොඩනැගිලි අපද්‍රව්‍ය බැහැර කරනවා. කුණු චරාව සේරම ඒ ඇලට තමයි බැහැර කරන්නේ. එතකොට කිලෝමීටර් දෙකක් විතර ඇතුළත පාලම් 50ක් විතර තියෙනවා. එතකොට ඒවා නිසා තව වතුර රැඳෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේ ගලාගෙන යන හැකියාව වැඩි කරන්න ඕනේ. එහෙමනම් අපද්‍රව්‍ය දාන්න නැති දැඩි තීරණ ගන්න ඕනේ. පළවෙනි දේ තමයි මේකට නිශ්චිත නගරයට නිශ්චිත සැලසුමක් ඕනේ. يعني පාරිසරික එක අනුබද්ධ වෙලා යන සැලසුමක් හදන්න ඕනේ. එතකොට අපි ගන්න ඕනේ සමස්ත පෝෂක ප්‍රදේශයම යන සලකලා, ඒකේ තියෙන ජනගහනය සලකලා, ඒකේ තියෙන ගොඩනැගිලි සලකලා තමයි මේ නගරය සැලසුම කරන්න වෙන්නේ. මධ්‍යම කඳුකරය ආශ්‍රිත වනාන්තර ආරක්ෂා කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් වී ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙනවා. ගංගාවල් විශාල ප්‍රමාණයක් ආරම්භ වෙනවා වැසි වනාන්තර ආශ්‍රිතව, ඒ වගේම වැසි වනාන්තර ආශ්‍රිතව ආරම්භ වෙලා පෝෂණය වෙන ගංගාවල් ගණනාවක් තියෙනවා. ඉතින් මේ වැසි වනාන්තරත් එක්ක බැඳීම කියලා කියන්නේ මිනිසුත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා. මොකද කෘෂිකර්මාන්තයත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒක ඒ වගේම වර්ෂාපතන රටාවත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් මේ ජන ජීවිතයත් එක්ක, ජලයත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ සියල්ලම රැඳිලා පවතින්නේ තෙත් කලාපයේ පිහිටලා තියෙන වැසි වනාන්තර මත. ඉතින් ඒ හින්දා මෙන්න මේ වැසි වනාන්තර ටික කඩිනමින් ආරක්ෂා කරන්න අපි ක්‍රියාමාර්ග නොකත්තු බොහෝ දේවල් ප්‍රමාණයක් ඒක මත ලංකාවේ අපනයින ආර්ථිකය තුළ බොහෝ දේවල් ප්‍රමාණයක් දැවැන්ත බිඳවැටීමකට ලක් වෙන්න පුළුවන්. පාංශු සංරක්ෂණය සම්බන්ධයෙන් වගවීම දරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ශ්‍රී ලංකා හදමීම අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය වැනි රාජ්‍ය ආයතන තමන් සිදු කරන කාර්යභාරයන් තොරතුරු දැනගැනීමේ පත්‍රිකා අනුව ඉදිරිපත් කොට තිබේ. මධ්‍යම කඳුකරයේ වැඩසටහන් රැසක් එම ආයතන මැදිහත් වී සිදු කළත් ගංගාව තුළට කැලිකසල බැහැර කිරීම සහ ගං පතුල් තුළ රොම්මඩ තැන්පත් වීම අඛණ්ඩව සිදුවන බව නිරීක්ෂණය වේ. මහජනයා දැනුවත් කරමින් මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ රැක ගැනීම අප කාගේත් වගකීමක් වන බවයි පරිසරවේදීන් තවදුරටත් පෙන්වා දෙන්නේ.